එතමයි හේෂාන් ධනුෂ්ක. ඉතින් මේ දවස්වල හේෂාන් ගැන වැඩි වශයෙන් කතා කරන්නේ ඔයාලා දන්න මේ දිනවල මේ ෆස්ට් ක්ලාස් සීසන් එක පැවැත් වෙනවා. ඉතින් පහුගියදා පැවති තරඟවලදී ලකුණු 200ක් සහ පිටපිට තවත් ශතක දෙකක් වාර්තා කරගැනීමෙන් මේ හැමෝගෙම අවධානය දිනා ගත්ත හේෂාන්. නේද හේෂාන්? කොහොමද? දැන් මේ දිනවල හැමෝම හේෂාන් ගැන කතා කරනවා. අපි ඒකයි වත් කතා කරන්න ඕනේ කියලා හිතුවේ. ලකුණු 200ක් ගෙවුවා, ඊට පස්සේ 600ක් ගෙවුවා, ඊට පස්සේ 600ක් ගෙවුවා. මොකද හිතන්නේ? හොඳයි අයියේ, මට හිතෙනවා මට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මම පුළුවන් තරම් මහන්සියලා ඉතින් මට දෙන හැම මැච් එකේම මම පුළුවන් තරම් මගේ ටීම් එකට මම දෙයක් කරනවා. ඕකේ. දැන් ලකුණු 200 ගෙවුවේ කාටද? මම 200 ගෙවුවේ අයියේ රාගමට. රාගම සීසී. කොහොමද 200 ඉදිම ගැන මොකද හිතෙන්නේ? ඒ ඉනිම ගැන කියනවා නම් මගේ පළවෙනි 200. ඕකේ. මම බැට් කරනකොට ඇත්තටම හරි ආසාවෙන් බැට් කරා. තව ලකුණු ගහන්න තව ආසාවෙන් බැට් කරා. මට ඒක තියාගන්න තේරෙන්නේ නැහැ. එච්චරට සතුටුයි 200 ගැන. පළවෙනි 200 නේ? ඔව්. රයිට්. ඒ 200න් පස්සේ ආයිසරයක් 102ක් ගහනවා නේද? ඒ 102 ගහන කාටද? 100 පළවෙනි එකයි BRC ට. අන්තිමට ගහපු එක කෝල්ස් ක්‍රීඩා සමාජයට තමයි. දැන් හේෂාන් පොලිස් ටීම් එකේ ඕපන් බැට්ස්මන්ද? ඔව්. ඕපන් ආරම්භක පිටරෝ විදිහ 200ක් ගහනවා කියන්නේ ලොකු ඉනිමක් නේ. වික්‍රස් කීයක් ගියාද අනිත් පැත්තේ? ඒ පැත්තෙන් අයි විකට් 4යි ගියේ. අපි විකට් විකට් 4ට ගහුවේ. 200 මම 233යි. අපි මුළු ටීම් එකම 450 ගානක් ගහුවා. දැන් හේෂාන් මොකද හිතන්නේ දැන් ඔයාගේ මේ පිටිකරු කිදිරා දක්වන දක්ෂතාවයන් ගැන? ඇත්තටම අයියේ මම හිටිය දැනට වඩා දැන් ඇත්තටම මට තියෙනවා මට කියන්නේ මං පිටිකරුවෙක් විදිහට මං සාර්ථකයි කියලා මට දැන් හිතෙනවා. තවත් මම හිතනවා තවත් සාර්ථක වෙන්න කියලා මම තාම සාර්ථක කියන්නේ සාර්ථකත්වයේ තව සාර්ථකත්වයේ තරහා යන්න මම පුළුවන් තරම් මහන්සි වෙනවා. දැන් මේ සීසන් එකේ දැන් ලකුණු කීයක් ගහක් නේද? මම අයියේ 558යි දැන්. දැන් කී වෙනට දින්නේ මේ টপ රෑන්කින්ග් වල? දැන් මේ টপ රෑන්කින්ග් පහයි ඉන්නේ. පහට ඉන්නේ. එක කවුද ඉන්නේ? එක ඉන්නේ නිශාන් මදුස්ක. නිශාන් මදුස්ක කීයක් ගහලා තිබා? එයා 1050 ගානක් තියෙනවා. 1050 ගාන. දැන් හේෂාන්ගේ වයස කීයද? මම 24යි. 24. තාම වයස සෑහෙන තියෙනවා හේෂාන්. දැන් මේ සීසන් එක හේෂාන් තව ලකුණු 102 3ක් ගහලා හොඳ විදිහට ඉවර කරොත් එහෙම ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් නේද? ඔව්. මොකද හිතන්නේ ඒක? මං තාම බම් පුළුවන් තරම් බලන්නේ ලකුණු 10 ගහන්න මේ සීසන් එකේ. 10 ගහලා පුළුවන් තරම් මහන්සි වෙනවා නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන්න. මං එතනට යන්න පුළුවන් තරම් කැපවීම කරනවා. හේෂාන් කොළඹ පොලිස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා. ඉතින් පහුගිය දා ලකුණු 200ක් ගෙවුවා, ඊට පස්සේ ආයෙ 102ක් ගෙවුවා. ඉන්නේ සතර අපි කතා බහ කරන්න ඕන කියලා හිතුවේ. දැන් මේ කොහෙද ස්කූල් ගියේ? මම අයියේ මුලින්ම ගියේ පානදුර සීසමංගල විද්‍යාලයට. ඊට පස්සේ මම ඉසිපතන විද්‍යාලයට ආවා ටිකට් ගන්න. ඒ ස්කෝල දෙකෙන් මට ගොඩක් සහයෝගය ලැබුණා. අන්තිමට කොළඹ ඉසිපතන තමයි. ඉසිපතන තමයි. ස්කූල් කාලේ මොනවද හේෂාන් ඔයාගේ දක්ෂතාව? ස්කූල් කාලේ මම සුමංගල මගේ පළවෙනි බිග් මැච් එකේ වන් ඩේ මැච් එකේ මම මෑන් ඔෆ් ද මැච් වුණා. ඊට පස්සේ ආයි ඉසිපතනේ පළවෙනි බිග් මැච් වන් ඩේ එකේ බෙස්ට් බැට්ස්මන් වුණා. ඊට පස්සේ අන්ඩර් 15 ප්‍රොවින්ෂල් ලෙග් ගැව්වා. අන්ඩර් 19 ප්‍රොවින්ෂල් ලෙග් ගැව්වා. ඒ ඔක්කොටම සහභාගී වුණා. මොනද වර්ඩ් සම්බලතින්ද කලර්ස් තියනවද වාටේ? ස්කෝලේ ඉසිපතනේ කලර්ස් තියනවා. ඊට පස්සේ බෙස්ට් බැට්ස්මන් අර බිග් මැච් එකේ හම්බෙච්ච ඒ ටික. ඊට අමතරව ක්ලබ්ස් ලෙවල් එකේ එක එක ජැක් ඩ්‍රයිව් වත තමයි නේද? ඔව් ඒවට. මේ බෙස්ට් බෑ මෑන් ඔෆ් ද මැච් වෙන්න පුළුවන් නම් මම ඒ ගොඩක් දේවල් තියනවනේ. දැන් පිටිකරු කිදිරි විතරද ඉෂාන් කිලා කරන්නේ? නෑ අයියේ මම බෝල් කරනවා. මේ සීසන් එකේ තාම ඒ කියන්නේ බෝල් කරන්න කියන බෝලර්ස් ලා ඉන්නවනේ අපේ අවශ්‍ය වුණොත් අවශ්‍ය වෙලාවට බෝල් කරනවා. ඕස්පිනර් කියලා. කොහොමද දැන් පොලිස් ටීම් එකේ ලැබෙන සපෝට් එක ඔය ක්‍රිකට් ටීම් එකට? ඇත්තටම අයියේ ගොඩක් ලොකු සපෝට් එකක් තියෙනවා පොලිස් කණ්ඩායමෙන්. මට මම ඇත්තටම හිටිය තැනට වඩා ගොඩක් ඉස්සරහට ඇවිල්ලා කියලා මම. කෝචින් ස්ටාෆ් එකේම කොහොමද වලගේ? කෝචින් ස්ටාෆ් එකෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපේ කෝච් නිශාන් සර්, ඒ වගේම ඇසිස්ටන්ට් කෝච් නිලග කවුද? අපි කියන්නේ ආදරයට කියන්නේ බොමයිය කියලා. ඔකේ. මොන අයියද? බොමයිය. ඔකේ. එයාත් ලොකු සහයෝගයක් දෙනවා බැට් කරනකොට, ෂොට් ගහන්න, බෝලිසි කරන්න. අපි ඕනේ ලාවක් කිව්වොත් පැය දෙකද තුනක්ද ඕනේ ලාවක් අපිට බෝලිසි කරන්න ලෑසියා. ඔකේ. ඒ කියන්නේ ලොකු සපෝට් එකක් තියෙනවා. දැන් වා කලින් ශ්‍රී ලංකා ක්ලබ්ස් මොනවද? මම අයියේ මගේ ෆස්ට් ක්ලාස් මුලින්ම මම ප්ලේ කරේ පොල්ස් සිරාමස් ක්‍රීඩා සමාජයේද. ඊට පස්සේ මම පානදුර ක්‍රීඩා සමාජයේ සෙල්ලම් කරා. ඊට පස්සේ
අnder 23 එක රාගම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනවා. ඊට පස්සේ ඇවිල්ලා රාගම නම් 200ක් ගෙවුවනේ. ඒ කියනවා රාගම ශ්‍රී ලංකාවේ යන කාලේ රාගම පන්දි වණන් ගන්න හොඳට අවබෝධයක් තිබුණා තියෙනවා නේද? ඒකෙන් තමයි මෙතන 200ක් ගෙවෙන්නේ. දැන් මොන වගේ බලාපොරොත්තුද තියෙන ඊශාන් ඉස්සරහට? ඇත්තටම කිව්වොත් අයියේ ලොක් තියෙන ලොකුම බලාපොරොත්තු තමයි නැෂනල් කණ්ඩායමට ක්‍රීඩා කරන්න. ඒකට ක්‍රීඩා කරන්න පුළුවන් තරම් මං මහන්සියලා මගේ කැපවීමෙන් මං ඉස්සරහට යන්න බලනවා. දැන් LPL වගේ තිනවා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානයේ කොන්ත්‍රාත්මාල ප්‍රොවින්සල් තියෙන ඒවට සහභාගී වෙලා තිනවා. තාම නෑ අයි. මේ පාර තමයි يعني මේ පාර තමයි හරියට 3D අපිට ප්‍රසිද්ධස් ටුර්නමන්ට් එකක් ගහන්න මොනේ අරද? කොරෝනා වසු දෙකක් විතර කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ගහන්න උනේ නෑනේ. මේ පාර කොහොම හරි මහන්සියලා ඒක ප්ලේ කරන්න තමයි බලන් ඉන්නේ. බලන් ඉන්නේ. දැන් කවුද වා කැමති ක්‍රීඩක ශ්‍රී ලංකාව කණ්ඩායම? මං වැඩියෙන්ම කැමති නම් කුමාර සංගක්කාරට. දැන් එහෙම බලනවා නම් අයියේ මං වගේ යාළුවෝ ගොඩක් ඉන්නේ. මාත් එක්කම සෙල්ලම් කරපු පැතුම් නිස්සංක විශ්වවිද්‍යාලය. ඔය ස්කූල් එකේ නෑ නේද? ඔව් ස්කූල් පැතුම් නිස්සංක මයි පැතුම් නිස්සංක එකට සෙල්ලම් කරේ. කුමාර සංගක්කාර තමයි මං ආසම. ආසම් ක්‍රීඩක කරා. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට යන්න බලාපොරොත්තු වෙන කොයි වෙයි කාලෙක යන හම්බෙද කියලා පොඩි chance එකක් හම්බෙ කියලා හිතන්නේ. බලනවා අයියේ පුළුවන් තරම් ඉක්මනට යන්න තමයි බලන්නේ. මේ පුළුවන් නම් අවුරුද්දක් අවුරුදු දෙකක් ඇතුළත වගේ බොහෝ දුරට පුළුවන් තරම් ඉක්මනට යන්න තමයි try කරන්නේ. හැබැයි ලොකු අභියෝගයක් තියෙනවා නේද? ඕපනර්ස් ලා ගොඩාක් ඉන්නවා නේ. අනික පැතුමුත් දැන් සෙටල් වෙලා ඉන්නේ ඕපනර්ස්. යාළුවෝ පොඩ්ඩක් කරන කතා කළා මේ කරගන්නයි. හරි මේ අවසන් වශයෙන් අපි කාර්දුවා thanks කරන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අයියේ මම මගේ ගෙදර කට්ටියට ගොඩාක් thanks කරන්න ඕනේ. ඒකෙන්නුත් මගේ අයියා මට සෑහෙන විදිහට උදව් කරනවා. ඕනම දෙයක් ඉල්ලුවා තෝනම වෙලාවක ඕනම දෙයකට මට උදව් කරන අයියා මං අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කරන්න සහභාගී වුණ පුද්ගලයෝ ගොඩක් ඉන්නවා. මගේ ඉස්කෝලේ කෝච්ලා බැලුවොත් මං සුමංගල ඉන්න කාලේ ඉඳන් මං ඇකඩමිය පළවෙනිම පටන් ගත්තේ සුමංගල ඇකඩමියෙන්. උෂාන්ස, අර්සස, දුමින්දස ඒ කට්ටිය හිටියා. ඊට පස්සේ මං ස්කෝල්ට ආවට පස්සේ මට ලොකු සහයෝගයක් ලබා දුන්නා අnder 13 එකට එනකොට කැලුම් රත්නවීර. ඇත්තරම අදටත් මාත් එක්ක කතා බහ කරනවා මට සෑහෙන උදව් කරනවා කැලුම් රත්නවීර. ඊට පස්සේ මං ඉසිපතන කැලුම් රත්නවීර, ජයතු නිලවීර ඒ දෙන්නම සෑහෙන විදිහට උදව් කරා. ඊට පස්සේ මං ඒ දෙන්නාගේ මාර්ගයෙන් ඉසිපතන විද්‍යාලයට එනවා. ඉසිපතන විද්‍යාලයට ආවට පස්සේ මට ප්‍රදීප් නිශාන්ත සෑහෙන උදව් කරනවා. ප්‍රදීප් නිශාන්ත සරුත් සෑහෙන උදව් කරනවා. ඊට පස්සේ මම ආයිමත් ක්‍රිකට් ක්‍රීඩාවට එනකොට يعني ස්කෝලේ ඉවරලා ආයි මේ ප්‍රීමියර් සීසන් එකට එනකොට මට සෑහෙන උදව් කරපු පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. ඇත්තම මතක් කරන්න ඕනේ. ඇත්තම කිව්වොත් විශාත් රන්දික අයි විශාත් අයියා මට සෑහෙන උදව් කරා. ඒ වගේම දිරුවන් පෙරේරා සෑහෙන උදව් කරා. දැන් මේ පොලිස් කණ්ඩායමට එන්න සෑහෙන උදව් කරා නලින් ප්‍රියදර්ශන. මම ඇත්තම මේ තුන් දෙනාට සෑහෙන විදිහට උදව් කරා. තැන්කියු කරනවා. ඒ වගේම මගේ අයියා මං ආයි කියනවා සෑහෙන මට උදව් කරන ඕනෙලාවක ඕනම දෙයක් ඉල්ලුවොත් මට දෙනවා. හරි එහෙනම් අපි උණුසුම් සුපතුම ඒෂාන් ඔබට. ඉතින් කවදා දවසක අපි ආයි ශ්‍රී ලංකා කණ්ඩායම හම්බෙමු නේ. තව අවුරුදු දෙක තුනකින්. එතකොට අපිත් කතා කරමු. මේ එන අපි උණුසුම් සුපතුම wish you all the best life ක්‍රිකට් ජීවිතේ සාර්ථකව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි රටට කීර්තියක් කර දෙන ක්‍රිකට් තරුවක් වෙන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා අපි හදවතින් සුභාශිස කරනවා. wish you all the best. thank you. good luck. thank you. god bless you.